පුන්වන වරටත් ඉන්දියා ග්‍රාමාත්‍ය දුරහිය සඳහා තේරීපත් වූ නරේන්ද්‍ර මෝදි මහතා දිවුරුම් දීමේ උත්සවය ඉන්දියා ජනාධිපති දෞපති මුරුමු මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්වුණා. ආරාධිත අමුත්තන් 9000කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගී වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අසල්වැසි රාජනායකින්ද උත්සවයට සහභාගී වුණා. ඉන්දිය ජනාධිපතිවරිය ඉදිරියේ අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදි මහතා තුන්වන වරටත් අග්‍රාමාත්‍ය දුරහියේ දිවුරුම් දුන්නා. මම නරේන්ද්‍ර දාමෝදර දාස් මෝදි ඊශ්වර කී සපත් લેતા હું કે જો વિષય સંઘ કે પ્રધાનમંત્રી કે રૂપ મેં ඉන්දියාවට පැමිණ සිටින රාජනායකින් නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමෙන් පසු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්තුවා. කලාපයේ රාජනායකින් විශේෂ පීඨිකාවකට පැමිණෙන විට ඔවුන් නියෝජනය කරන රට සහ රාජනායකයාගේ නම පමණක් නිවේදනය කෙරුණු අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබඳ සුවිශේෂී හැඳින්වීමක් කරනු ලැබුවා. අධ්‍යක්ෂ ඔර් හින්ද මහසાગර ක්ෂේත්‍රකේ දේශෝකේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තිය සඳහා ඉන්දිය මාධ්‍ය සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබුණා. නවදිල්ලි අගනුවර ප්‍රධාන වටරවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ කලාපයේ සෙසු නායකින්ගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබුණා.